ගෙවෙන උදාවන හැම මොහොතකම ලෝක ආර්ථිකය වෙනස් වෙනවා. මේට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඇති වූ අලුත් ප්‍රවණතා හඳුනා ගන්න එකතු වෙන ITN Biz News සමඟ. ශ්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයේ ලෙස ප්‍රකට Samsung විසින් 5G තාක්ෂණයේ සූදානම්ව ඇති වෘත්තීය කටයුතු සහ විනෝදාස්වාදයේ සඳහා ගැලපෙන අසම සම ස්මාර්ට් ජංගම දුරකථනයේ වූ තම ප්‍රමුඛ පෙළේ Galaxy Note 20 සහ Galaxy Note 20 Ultra යන දුරකථන දෙක පෙර වෙන් කරවා ගැනීම සඳහා විවෘත කරයි. Samsung හි අලුත්ම Note series එක මගින් පෙර ඔබ වැඩ කළ පිළිවෙල හාත්පසින්ම වෙනස් කරයි. එසේම මෙහි ඇති S Pen සහ අසම සම Samsung Notes විශේෂාංගය හරහා ඕනෑම තැනකදී ඕනෑම වේලාවකදී ඔබේ වැඩ පහසුවෙන් කරගැනීමේ බලය ලබා දෙයි. තවද Samsung වෙතින් සෑම Note 20 Ultra මිලදී ගැනීමකට Buds Live සහ සෑම Note 20 මිලදී ගැනීමකටම Galaxy Buds Plus නොමිලේ ලබා දෙයි. Note Galaxy මාදිලියට ආදරය කරන විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. වෙන කිසිම ෆෝන් එකකින් නොලැබෙන අසම සම බලයක් සහ කාර්යක්ෂමතාවයක් මෙම දුරකථනය මගින් ලබා දෙන නිසා ඔවුන් තමන්ගේ Note දුරකථනය සෑම අවුරුද්දකම අප්ග්‍රේඩ් කරනවා. Galaxy Note 20, Galaxy Note 20 Ultra 5G දුරකථන හරහා බලය සහ කාර්යක්ෂමතාවය පෙර නොවූ ඉහළම තලයකට ගෙනත් තිබෙනවා. එමකින් සමනදා පවත්වා ගන්නා ගමන් තමන්ගේ කාර්යයන් උසස් මට්ටමකින් කරගෙන යාමටත් ඔන්ලයින් ගේම්ස් ආදී විනෝදාස්වාදයේ ලැබෙන දේවල් උපරිමයෙන් සිදු කිරීමටත් පාරිභෝගිකින්ට අවස්ථාව සලසා දී තිබෙනවා. මෙම වසරේදී Samsung ආයතනය 5G සූදානම් ප්‍රථම ස්මාර්ට් දුරකථන දෙක වන Galaxy Note 20 Ultra 5G සහ Note 20 5G දුරකථන දෙක ශ්‍රී ලංකාව තුල අලෙවි කිරීමට කටයුතු කළායයි Samsung හි ශ්‍රී ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් යූ මහතා ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට Samsung හි ශ්‍රී ලංකා ප්‍රධාන නිෂ්පාදන කළමනාකරු තුෂාර රත්නවීර මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. රාජගිරිය මහජන බැංකුව පිහිටි ස්ථානයෙන් පහසුකම් සහිත වෙනස් ස්ථානයක මහජන බැංකු සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගිය දිනක මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. වැඩි පහසුකම් සමගින් විවෘත වූ සේවා මධ්‍යස්ථානය අංක 34 රාජගිරිය සමුත්‍රදේවි උත්සව ශාලාව පෙර පැවති ගොඩනැගිල්ලේදී විවෘත කරන ලදී. මෙම මධ්‍යස්ථානයට CDM, ATM ඇතුළු ස්වයං බැංකු ඒකකයන්ද ස්ථාපිත කෙරිණ. එම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍ය අධිකාරී රංජිත් කොඩිතුවක්ක මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. එසමගම ITN Biz News අපි නිමවටපත් කරනවා. හෙට රාත්‍රියේ තුනක හැමෝ ව්‍යාපාරික ලෝකයේ අලුත් තොරතුරු සමඟ සුවරන්නේ.